ऑस्ट्रेलिया क्रिकेट कंडायम नियोजने कल हरी अपूर्व क्रीडगे तमाई माइकल हसी कियान्ने हसी गोडक विचार क्यों हंदुनाने मिस्टर क्रिकेट कियला मे सुपिरि क्रीडकया पसुगिय दवसक तमन क्रीडा कल काले सिल्लम कल क्रीडकीन अतरिन क्रीडकयो 11क अपूर्व कंडायमक नाम करला तिबुना कंडायमे आरंभक प्रतिकारु विदियट नाम करला तिबुनि इंडिया प्रहारात्मक प्रतिकारु वीरेंद्र सेवागेक दक्षिण अफ्रीका बिहिकल दक्ष वमत आरंभक प्रतिकारु एकुनु ग्रहम स्मिथ कंडायमे अंक 3 प्रतिकारु विदियट नाम करला तिबुने एतेक मेतेक टेस्ट क्रिकेट वंशकतावे दिगु इनिम क्रीडा करन्न सुपिरि हकियावक पेन्नपु ලාරා තමයි ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ ප්‍රතිකරුවෙක් ලබාගත් ඉහළම තනි නිම ක්‍රීඩා කළ ක්‍රීඩකයා. අංක 4 නම් කරලා තියෙන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභියා විදියට ඉන්න සචින් තෙන්ඩුල්කා. සචින්ට පස්සේ හසිගේ කණ්ඩායමේ පිටියට එන්නේ වර්තමාන ක්‍රිකට් පිටියේ ඉන්න අරුම පුදුම ප්‍රතිකරුවෙක් වන විරාට් කොහලි. කොහලිට පස්සේ පිටියට එන්නේ SMS ප්‍රතිකරුවෙක් නෙමෙයි. මෑත අතීතයේ ක්‍රීඩා කළ දක්ෂතම තුන්ගිරියව් ක්‍රීඩකයා විදියට හඳුන්වන්න පුළුවන් ජැක් කලිස් තමයි හසිගේ කණ්ඩායමේ අංක 6 තුන්ගිරියව් ක්‍රීඩකයා. හසිට කණ්ඩායමේ කඩළු රකින්න නම් කරද්දී නම් ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙලා. හසි ඒ ගැන කියන්නේ මෙහෙමයි. මේ කණ්ඩායම නම් කිරීමේදී සංගක්කාර, ඩිවිලියස් සහ ධෝනි අතර කාවද නම් කරන්න කියලා මට තීරණය කරන්න වුණා. ඒ අතරේ සංගක්කාර ටෙස්ට් ක්‍රීඩාවට ඉමහත් බලපෑමක් කළ ක්‍රීඩකෙක්. ඒ නිසා ධෝනි AB කපලා මං සංග මගේ කණ්ඩායමට ගත්තා. කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ගේ ස්ථානයේ මුරලිට තමයි හසි පිරිනමල තියෙන්නේ. මුරලිට එරෙහිව ඉතා හොඳින් පහර දුන්නු ක්‍රීඩකෙක් විදියට හසි සැලකුණත් මුරලි මොනතරම් දක්ෂද කියලා දන්නා නිසාම තමයි කණ්ඩායමේ එකම දඟපන්දු යවන්න විදියට මුරලි නම් වෙන්නේ. කණ්ඩායමේ වේගපන්දු යවන්න ස්ථාන දෙකක්ම දකුණු අප්‍රිකාවේ පන්දු යවන්නන්ට පිරිනමන්නයි හසි තීරණය කරේ. ඒ ඩෙල් ස්ටේන් එක්ක මොනි මොකල් තමයි ඒ විදියට හසි තෝරගත්ත වේගපන්දු යවන්න දෙන්නා. මේ දකුණු අප්‍රිකා වේගපන්දු යවන්නන්ට අමතරව එංගලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් මේ කණ්ඩායමට නම් කරන්නත් හසි තීරණය කළා තියෙනවා. මේ කණ්ඩායම නම් කරලා හසි තව අපූර්ව කතාවක් කියලා තියෙනවා. ඒ තමයි ඕනෑම දක්ෂ කණ්ඩායමක සාර්ථකත්වයේ තීරණය වෙන්නේ පුහුණුව මත කියන එක. කණ්ඩායමක සාර්ථකත්වයට පුහුණුව කියන දේ හරිම වැදගත්. මොකද අපිට net එක ඇතුලේ පුහුණු වෙද්දී හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා නම් තරගයක් ඇතුලට ගිහින් සෙල්ලම් කරන්න හරි ලේසි. අතීතයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ගත්තම අපි පුහුණු වුණේ හොඳම ක්‍රීඩකයෝ එක්ක. ඒ නිසා තමයි අපිට කාලයක් තිස්සේ අපේ සාර්ථකත්වයේ පවත්වාගෙන යන්න පුළුවන් වුණේ. මෙන්න වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් පාට සුබ දවසක්.